අල්බෝන් යාළුවනේ ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා ටෙක් වර්ල්ඩ් SMT YouTube නාලිකාවට අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මේ පරීක්ෂණයක් එහෙනම් අපි වීඩියෝ එකට යමු අද අපි කරන්න යන්නේ විද්‍යුත් ධාරාවේ රසායනික ඵලය හඳුනා ගැනීමේ පරීක්ෂණයක් ඒකට අපිට ඕන වෙනවා කාබන් කූරු දෙකක් ඒ වගේම 12 වොට් විද්‍යුත් සැපයීමක් ඊළඟට අපිට ඕන වෙනවා විනාකිරි සහ දෙහිඋෂ එකට වතුර මිලිලීටර් 20ක් පමණ කලවම් කරගත් මිශ්‍රණ වීදුරුව. ඒ වගේම වයර් අපි දැන් පරීක්ෂණය කළා බලමු. අපි මුලින්ම කතා කරලිමු මේ මිශ්‍රණය හදාගන්නේ කොහොමද කියලා. දෙහි ගෙඩියක විශයි විනාකිරි මිලිලීටර් 10ක් පමණයි ඒ හා සමාන ඒ මිශ්‍රණ දෙකේ එකතුවට ටිකක් වැඩියෙන් වතුර ටිකක් දාගෙන අපි මිශ්‍රණය හදා ගන්නවා අපි මුලින්ම කරන්න ඕන මේ වගේ සාමාන්‍යයෙන් ටිකක් දිග වයර් එකක් අරගෙන ඒකේ අග්‍ර දෙකට කාබන් කූරු දෙක හොඳින් හූරලා මේ හූරපු කාබන් කූරු දෙකක් තියෙන්නේ මේවා ගන්න පුළුවන් අපිට පෙන්ටෝච් බැටරි වලින් ඒක අපි මෙහෙම සම්බන්ධ කරගන්න ඕන. අපි ඒ දෙක සම්බන්ධ කරගමු. අපි මේ විදිහට තමයි කාබන් කූරු දෙක එකට සම්බන්ධ කරගන්න ඕන. ඊට පස්සේ අපි මේ කාබන් කූරු දෙකකට ගෑවෙන්නේ නැති වෙන්න මේ වගේ අයිස්ක්‍රීම් කෝට් කෑල්ලක් මෙතනින් තියලා ග්ලූ ගන් වලින් අලව ගන්න ඕන. දැන් මේ විදිහට කාබන් කූරට මේ වගේ අයිස්ක්‍රීම් කෝට්ටක් මේ විදිහට තියලා අපි ග්ලූ ගන් එකෙන් තමයි අලව ගන්න ඕන. මේ විදිහට තමයි අපි දුගන්නේ අලව ගත්තේ ඊට පස්සේ දැන් මේකේ අනිත් අග්‍ර දෙක තියෙනවානේ ඒක අපි මේ 12 වොට් ජබ් සැපයුමේ දෙකලවට හයි කරගන්න ඕන මේකේ දන රින ප්‍රශ්නයක් නැහැ එම ඕන අග්‍රයකට හයි කරගන්න පුළුවන් දැන් අපි මේක ක්‍රිලොඩ් ගැප්සැපීම වලට සම්බන්ධ කරගෙන තින්නේ දැන් අපි මේක මේක ඇතුළට දාලි වෙලා තමයි නිරීක්ෂණ බලන්න ඕන දැන් ඔයගොල්ලොන්ට පේනවා ඇති කාබන් කූරු දෙකේම වගේම එකක වැඩිපුර වායු බබළු තැම්පත් වෙලා තිනවා මේකේ නිරීක්ෂණ තමයි ඒවා ඒ වගේම මේ කාබන් කූරේ වටේ තියෙන දේවල් ෂේවි වැටෙනවත් අපිට පේනවා අපි මේ පරීක්ෂණේ කියන්නේ මේ මිශ්‍රණේ විද්‍යාගාරයේදී හදා ගන්නවා නම් ඇත්තටම අපිට ඕන මේකට අම්ලයක් ඕනම අම්ලයක් ගත හැකි අපි විද්‍යාගාරයේදී සල්ෆියුරික් හයිඩ්‍රොක්ලෝරික් ඒ වගේ අම්ල බින්දුවක් මේ වගේ වතුර බින්දු දෙකක් තුනක් මේ වගේ වතුරයක දා තමයි අම්ලය හදාගන්නේ. මොකද මේ අම්ල හරිම සැරයි. මේ වීඩියෝ එක තුන්නේ විද්‍යුත් ධාරාවේ රසායනික ඵලයයි. අද මගේ පුංචි විද්‍යාගාරයෙන් මම ඔයගොල්ලෝගේ සමු ගන්නවා ආයෙත් හමු වෙන බලාපොරොත්තු වෙමින් මම සමු ගන්නවා අදට ඔයගොල්ලන්ට බුස්සන්නයි